මහාචාර්ය අනිල් ජයන්ත මන්ත්‍රීතුමා. අපි ඉස්සරහට කියනවා. ගරු කථානායකතුමනි, මම හිතන්නේ අද ඉදිරිපත් කරන්න තිබුණු 2025 අතුරු සම්මත ගිණුම මේ ගරු සභාවේ ඉන්න සෑම මන්ත්‍රී කෙනෙක්ම දන්නවා අතුරු සම්මත ගිණුමක් කියන්නේ මොකක්ද, අතුරු සම්මත ගිණුමක අවශ්‍යතාවය මොකක්ද කියන කාරණය. කෙසේ වෙතත් අදහස් ඉදිරිපත් කිරීමේදීම පැන නැගුණු බාධා කිරීම හමුවේ ප්‍රමාද වුණා. ඇත්තටම විසර්ජන කෙටුම් පතක් ඉදිරිපත් කරන්න නැති කරන්නලා සම්මත වෙන්නේ නැති තත්ත්වයකදී අනිවාර්යෙන්ම ඊළඟ මුදල් වර්ෂයේ පළවෙනි මාස 4 සඳහා රාජ්‍ය සේවාවන් හා පවත්වාගෙන ආපු ඒ සංවර්ධන කටයුතු සඳහා ඒ මුදල් වෙන් කිරීම මේ අතුරු සම්මත ගිණුම හරහා සිද්ධ කරනවා කියන කාරණය. ඒ වගේම ඒකට ප්‍රතිපාදන ලැබිලා තියෙනවා කලනු සඳහන් කළා වගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වගන්තිය යටතේ 2024 අංක 44 දරන රාජ්‍ය මූල කළමනාකරණ පනත 23 එක වගන්තියට අනුකූලව තමයි යෝජනා ඉදිරිපත් වෙන්නේ. එතකොට විශේෂයෙන්ම ඊළඟ අවුරුද්දේ මාස 4 රාජ්‍ය සේවාවන් සාමේ කටයුතු කරන්න අපිට වෙනත් ආකාරයකට මුදල් ලබා ගන්න බැරි නිසා අතුරු සම්මත ගිණුමෙන් ඒ දිරවත් කරලා එය පාර්ලිමේන්තු විවාද කරලා අපිට සම්මත කර ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපි තේරුම් ගන්නට ඕනේ ජාතික ජනබලවේට වේගයට ලැබුණු ජනවර්ම අනුව අපි ඉදිරිපත් කළා මේ රට ඇදවට්ටලා තිබිච්ච තත්ත්වයෙන් ගොඩ යන ක්‍රියාමාර්ග මොනවද කියන කාරණා ශේස්ත්‍ර ගණනාවක් ඔස්සේ. එතකොට ඒ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය රට ගොඩනැගීමේ ක්‍රියාවලිය 2025 වර්ෂයේදී මොන ආකාරයේද සංවර්ධන ව්‍යාපෘති ඇතුළත් කරන්නේ කියන කාරණය අපි අනිවාර්යෙන්ම 2025 විසර්ජන කෙටුම් පතට ඇතුළත් කරනවා. ඒ වගේම මේ අතුරු සම්මත ගිණුමෙන් අපි ඉදිරිපත් කරන වියදම් පිළිබඳ ඒ කාරණාත් 2025 කෙටුම් පත විසර්ජන කෙටුම් පතට සම්බන්ධ කරලා ඉදිරිපත් කරනවා. ඒ අනුව දැන් ඉදිරිපත් කරලා තියෙන අතුරු සම්මත ගිණුමේ පළවෙනි මාස 4 සඳහා පුනරාවර්තන වියදම් වශයෙන් පොලි හැර රුපියල් බිලියන 1000කුත් මූලධන නැත්තම් ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 425කුත් ණය ප්‍රතිසංස්කර ණය ප්‍රතිව්‍යාහගතකරණයට අමතරව විදේශීය ණය ප්‍රතිව්‍යාහගතකරණයට අමතරව දේශීය ණය අනෙකුත් ණය සේවාකරණය පොලි හා වාර්ික ගෙවීම සඳහා රුපියල් බිලියන 1175කුත් අපිට අවශ්‍ය වෙනවා. ඒ අනුව මුළු ඇස්තමේන්තුව රුපියල් බිලියන 2600ක්. ඒ අනුව ආණ්ඩුවේ ආදායම ඇස්තමේන්තු කරනවා 1600කට මූලික ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 1000ක්. කෙසේ වෙතත් අපි කවුරුත් දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුත්තත් එක්ක ගැට ගැහිලා තිබුණා ණය ප්‍රතිව්‍යාහගත කිරීමේ කාරණය. ඒක අසාමාන්‍ය පරිදි අවුරුදු දෙකමාරකට වැඩි කාලයක් දිග්ගැස්සිලා ඒ අවසාන අදියරට ඇවිල්ලා තියෙනවා. ඒ අවසාන අදියරේදී විශේෂයෙන්ම ද්විපාර්ශ්වීය ණය හිමියන් සහ සුවයිරි බැඳුම් කර හිමියන් අතර එකඟතාව මත අපි ඒ ණය ප්‍රතිව්‍යාහගත කිරීමේදී අලුතෙන් ණය පත්‍ර නිකුත් කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා පැනනගින තත්ත්වයේදී අපි සූදානම් උත්සාහයක ඉන්නවා දෙසැම්බර් 31 කලින් ඒ වැඩ කටයුතු අවසන් කරන්න. නමුත් යම් තාක්ෂණික තත්ත්වයකදී එක සතියක් හෝ දෙකක් ප්‍රමාද වීමේ ගැටලුවක් පැන නැගුණොත් එන්නේ අවිනිශ්චිතතාවයේ සැලකිලිට භාජනය කරලා තමයි මේ යෝජනාවේ දෙවැනි වගුවේ ඉදිරිපත් කරනවා ණය ගැනීමේ සීමාව බිල් රුපියල් බිලියන 4000 දක්වා වැඩි කරලා තියෙන්නේ. අපි තේරුම් ගත යුතු තවත් කාරණයක් මම විශේෂයෙන්ම මේ විවාදය ආරම්භ කරමින් ඉදිරිපත් කරන්නම් අපේ වැඩපිළිවෙලට එන්න කලින්. ඇත්ත වශයෙන්ම අපි බාර ගන්නකොට මේ රට තිබිච්ච තත්ත්වය විවිධ නිර්ණායකයන් මගින් පිළිඹිබු වුණා. අපි කවුරුත් දන්නවා රට ඉදිරියට යන්න බැරි තැනකට හිර වෙලා තිබුණා. ඇත්තට මේකේ පසුබිම තිබුණේ ඉතාමත්ම අපි වැරදි දේශපාලන ක්‍රමවේදයක් අනුගමනය කිරීම,
ඒවගේම තමයි මේ වංචා දූෂණ පිළිබඳ චෝදනා ඒවා නිකම් මතුපිටින් ආවට වඩා විගරණ වාර්තා පැමිණිලි ඒවගේ ගැටලු ගන්නාවක් ළමේ සමාජගත වෙලා තිබුණා. ඒ තත්ත්වයන් හමුවේ ඇත්තටම බිඳවට්ටපු ආර්ථිකයක් තමයි තිබුණේ. මේ බිඳවට්ටපු ආර්ථිකය සමාජයට පිළිඹු වෙන්න ගත්ත විවිධ ආකාරයන්ගෙන් ඒ ප්‍රධානම එකක් තමයි අපිට දරන්න බැරි ණය කන්දකට අපිව හිරවීම. විශේෂයෙන් 1990 ඉඳලා කාලේ වකවානු අරන් බැලුවත් මේ කාල පරිච්ඡේදයේදී එක් වර්ෂයකට සාමාන්‍යයෙන් ණය වර්ධනය වෙලා තියෙනවා 15%කින් වාර්ෂිකව. හැබැයි අපි ආර්ථික වෘද්ධිය අරගෙන බලපුවාම ආර්ථික වෘද්ධිය මේ කාල පරිච්ඡේදයේදී වාර්ෂිකව සාමාන්‍යයෙන් 4.5% වගේ ප්‍රමාණයක් තියෙනවා. මේ නිසා තමයි අපි දිගින් දිගටම මේ කාරණා මතු කරමින් ආවේ. ණය ගන්නට ඕනේ, ණය අරගෙන ආර්ථිකය සංවර්ධනය කරන්නට ඕනේ. හැබැයි මේවා ඇතුළත තිබිච්ච ගැටලු නිසා ඒ ණය වලින් ප්‍රමාණාත්මක වත්කම් හැදුනේ නැහැ. ඒ වගේම අත්‍යවශ්‍ය වත්කම් හැදුනේ නැහැ. ඒ නිසා ණය විසින් නිර්මාණය තන ණය භාවිත කරලා ආර්ථිකයේ සංවර්ධනය උනේ නැහැ කියන හොඳම උදාහරණය තමයි මෙන්න මේ දත්ත ටික. මේ ණය බර, මේ ණය බර කොච්චර දුරට වීදිලා ගියාද කියනවා නම් අවසානයේදී මේ අර්බුදයේ පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දී තිබිච්ච පොලි ප්‍රමාණයත් 2023 වෙනකොට තියෙන දරණ තියෙන පොලි ප්‍රමාණයත් ඉතා විශාලයි. ඇත්තටම අපි ගත්තු ණය වලින් හරි විදියට ආර්ථිකයේ ගොඩනගලා හදලා තිබුණා නම් මේ වෙනකොට ඒ ප්‍රතිලාභ ලැබෙන්නට ඕනේ. ඇත්තට මේවා සැබෑ නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වුණේ නැති නිසා තමයි ඒක ණය බරක් විදියට තියෙනවා විතරක් නෙමෙයි ඒකෙන් ප්‍රතිලාභ එන්නේ නැහැ. අනෙක් පැත්තෙන් ඒ ගත්තු ණය වල පැටවු ගාලා පොලිය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ තත්ත්වයන් තේරුම් ගන්නට ඕනේ. ඒ වගේම තමයි උද්දමනය අපි කවුරුත් දන්නවා වෙළඳපොලේ විවිධ තත්ත්වයන් උද්දමනය වැඩි වෙනවා. එහෙත් මෙන්න මේ වැරදි ප්‍රතිපත්ති නිසා ඇතිවෙච්ච උද්දමනය දරා ගන්න බැරි මට්ටමකට ගියා. අපි කවුරුත් දන්නවා විශේෂයෙන් 2019 22 කාල පරිච්ඡේදයේ ආහාර සම්බන්ධ උද්දමනයේ 90% ඉක්මෝලා ගියා. දැන් යම් ආකාරයකට පාලනය වෙලා තියෙන බව හැබැයි ඒ මගින් පීඩනයට පත්ුනේ විශේෂයෙන් සාමාන්‍ය ජනතාව. අපේ රටේ විශේෂයෙන් ආදායම් බෙදී යාමේ විශාල විෂමතාවයක් තියෙනවා. එතකොට උද්දමනයේ විශේෂයෙන් ආහාර උද්දමනයේ 80% වඩා වැඩි වෙනකොට ඔවුන්ගේ මූර්ත වැටුප මූර්ත ආදායම පල්ලහැ යනවා. ඉතින් ඔවුන් එන්නේ පීඩනයට අහු වෙලා හිටියා අපේ සමාජයේ මේ ආදායම් බෙදී යාමේ විෂමතාවයත් එක්ක. ඒ එක්කම කවුරුත් දන්නවා ආණ්ඩු කරගෙන යනකොට ආණ්ඩුවකට අවශ්‍ය වෙන ගරු කථානායකතුමනි රාජ්‍යයේ පවත්වාගෙන යන්න ප්‍රමාණාත්මක වියදම් ප්‍රමාණයක්. අපේ ආසියානු කලාපේ අරගෙන බැලුවත් දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට ආණ්ඩුවේ ආදායම 20%කට වැඩි. අපිත් යම් අවස්ථාවලදී මේ තත්ත්වයන් වාර්තා කරලා තියෙනවා. විශේෂයෙන් 1990 දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට ගරු කථානායකතුමනි ආණ්ඩුවේ ආදායම 20%කට වැඩි 23.2%. නමුත් ක්‍රමිකව මෙය දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට 10%ටත් වඩා අඩු මට්ටමකට පත් වෙලා තිබුණා. ඒත් එක්කම බලන්නට ඕනේ දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට 10%කට වඩා අඩු මට්ටමකට එනකොටත් අපි පණවන බදු අනුපාත, ගහන බදු ප්‍රමාණය එන්න වැඩි කරලා තියෙන්නේ. බදු අනුපාත වැඩි කරලා, බදු වැඩි කරලා තියෙද්දිත් බදු ආදායම පල්ලා යනවා නම් ගැටලු ගණනාවක් මේක ඇතුළේ තියෙනවා. රාජ්‍යයේ ආදායම කළමනාකරණය කිරීමේ විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මේවා සමහරවිට වංචා දූෂණ ගැට ගහලා තියෙන්න පුළුවන්. මම කලින් උදාහරණයට නම් පෙන්නුවේ ආසියාවේ මේ ප්‍රමාණය 20%ක සාමාන්‍යයක් පවත්වාගෙන යනවා. ඒ වගේම අපේ විදේශීය අංශය ලෝකයේත් එක ගැට ගහලා තියෙනවා. අපි දන්නවා හුදෙකලා වෙලා රටක් රාජ්‍යයක් යන්න බෑ. විදේශීය අංශය ශක්තිමත් කර ගන්නට ඕනේ. ඒ වගේම අපේ පහුගිය දශක දෙක වගේ කාල පරිච්ඡේදයේදී හැමතිස්සෙම වෙළඳ ගිණුමේ අපිට හිඟයක් තිබුණා විශාල ප්‍රමාණයක්. ඒක සාමාන්‍ය සංඛ්‍යාවක් විදිහට ගත්තොත් ඩොලර් බිලියන 7ක් 8ක් සමහර අවස්ථාවලදී 10ටත් ලඟ වෙලා තිබුණා. ඒ හිඟය පියවා ගන්න උදව් උපකාර උනේ විදේශීය ශ්‍රමිකයන්ගෙන් එවන ප්‍රේෂණ උපයෝගී කරගනිමින්. ඉතින් යම් අර්බුදකාරී තත්වයක් ආවට ඒ ප්‍රේෂණ උපයෝගී වෙලා වෙළඳ ගිණුමේ
ශේෂය පියවා ගත්තට යම් අර්බුදකාරී තත්ත්වයකදී මුහුණ දෙන්න පුළුවන් බෆර් එකක් අපිට තිබුණේ නැහැ. ඉතින් ඒ තත්ත්වයක් බලපෑවා මේ ආර්ථික අර්බුදයේ ඇතුළතදී. එහෙනම් ඒ අනුව තමයි අපිට මේ ජනවරම ලැබෙනකොට අපේ ආර්ථික ප්‍රතිපත්තිය ඇතුළේ අපි විශේෂයෙන් අවධානය යොමු කළේ අපිට ලැබෙන්නේ සාමාන්‍ය මට්ටමේ ආර්ථිකයක් නෙවෙයි කියන එක අපි දැනගෙන හිටියා. ඒ නිසා තමයි පළවෙනි වතාවට අපි මීට කලින් අවස්ථාවලත් ජාතික ජනබල වේගයේ විවිධ මැතිවරණවලදී අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කළා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විශේෂත්වයක් තියෙනවා අපේ ආර්ථික ප්‍රතිපත්තියේ පළවෙනිම කාරණේ විදිහට අපි ලිව්වේ ස්ථායි කරන වැඩසටහන. සාර්ව ආර්ථික ස්ථායිකරණය, මූල්‍ය ස්ථායිකරණය, ජාත්‍යන්තර වශයෙන් මේ තියෙන ඒ අංශයේ ස්ථායිකරණය, ඒ වගේම සමාජයේ ස්ථායිකරණයට විශේෂ අවධානයක් යොමු කරලා ඒ වැඩ කටයුත්ත කළේ ඒ නිසා. ඉතින් ඒක අපිට පුළුවන් වුණා. ඒ වුණාට විපක්ෂයෙන් ඒ වෙලාවේදී ආණ්ඩු පක්ෂය හිටපු කණ්ඩායමේ මැතිවරණයේදී සමාජයේ විශාල බයක් නිර්මාණය කළා. ජාතික ජනබල වේගය ආවොත් ව්‍යාපාරිකයන් එන්නේ නැහැ, රට අස්ථාවර වෙනවා, ගැටලු ගණනාවක් වෙනවා. ඒ වගේම අපි කිව්ව නැති දේවල් බොරු ප්‍රකාශ විදිහට ඉදිරිපත් කළා. එතකොට එවැනි ප්‍රකාශ ඉදිරිපත් කරපුවාම අපි ඇත්තටම කිව්ව නැති එකක් අපි කරන්නේ නැත්තම් අර ඉදිරිපත් කරන බොරුව ආයත්තක් බවට පත් වෙනවා. ඉතින් එවැනි දේවල් ගොඩක් සමාජයේ සිද්ධ වුණා. කෙසේ වෙතත් අපිට හැකියාව ලැබුණා. ඇත්තටම අපි වැඩ කළේ අනිත් අයගේ න්‍යාය පත්‍රයට අනුව නෙමෙයි, අපේ න්‍යාය පත්‍රයට අනුව. අපේ න්‍යාය පත්‍රයේ අංක 1 උනේ ස්ථායිකරණය නිසා ඒ ස්ථායිකරණයේදී අපිට ගැලවෙන්න බැරි විදිහට ගැට ගැලති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ ගිවිසුම එකඟතාවය ඇතුලේ අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිව්වේ ඒ කාරණේම තමයි. මූලික රාමුවෙන් අපි එළියට යන්නේ නැහැ. හැබැයි අපිට උචිත පරිදි ඒ ක්ෂේත්‍රවලදී අපි මේ නෙගෝෂියේෂන් සාකච්ඡාව යනවා. ඒ සාකච්ඡාව ඇත්තටම ගියා. ඒක සාර්ථක වුණා. ඒකේ අවසාන ප්‍රතිඵල දැන් අපි ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක ඒ මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒක අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කළා. බොහෝ දුරට ජනවාරි පෙබරවාරි වෙනකොට ඒ තත්ත්වය අපිට දැනගන්න පුළුවන් වේවි. ඒත් එක්කම ඔබ කවුරුත් දන්නවා අපි කතා කරේ නිෂ්පාදන ආර්ථිකයක් ගැන. අපි මොනවා කළත් මේක ස්ථායිකරණය කරලා මූලික ඉම පැන්නත් රටේ අර්බුදෙන් ගොඩ යන රටේ භාණ්ඩා සේවා නිෂ්පාදනය අනිවාර්යයෙන්ම වැඩි කරන්න ඕනේ. භාණ්ඩා සේවා නිෂ්පාදනය වැඩි කරනකොට රටේ මූල්‍ය ඉතාමත් වැදගත් වෙනවා. ඒ මූල්‍ය නිෂ්පාදන ක්‍රියාවලියට එන්න ඕනේ. ආයෝජකයන් එන්නට ඕනේ. හැබැයි ආයෝජකයන් අපි පිළිබඳ විශාල බයක් මැව්වා. ඒ නිසා අපිට කිසිම ඉඩකඩක් තිබුණේ නැහැ නිකන් සැකයකින්වත් පුංචි වැරදකින්වත් මේ අපි ආණ්ඩුකරණය කිරීමේදී අපිට විරුද්ධ බලවේග මාවපු ආකාරයේ අවිශ්වාසයක් ආර්ථිකය තුළ නිර්මාණය වෙනවා දකින්න. ඒ නිසා තමයි ඉතාම සූක්ෂමව නමුත් හිමින් ස්ථාවරව මේ ස්ථායිකරණය කරගත් අපිට කියන සන්තෝසයි. මේ වෙනකොට දේශීය ආයෝජක විතරක් නෙමේ විදේශීය ආයෝජකයෙකුත් පෙළ ගැහිලා ඉන්නවා විශ්වාසයේ අනුව වැඩ කටයුතු කරමින් ඉදිරියට යන්න. ඒත් එක්කම නාය ප්‍රතිවගත කරන මේ කාරණයේදී ඒ අවසාන අදියරට ළඟා වෙමින් තියෙන්නේ. ඒ අනුව අපි උත්සාහයක ඉන්නවා දෙසැම්බර් 31 වෙනකොට ඒ නාය ප්‍රතිවගත කරන අවසාන කරන්න. මුත් එතෙන්දී මම මතු කරන්න ඕන කාරණයක් විශේෂයෙන් මේ ස්වෛරී බැඳුම් කර ලබා ගැනීමේදී ඒ ක්‍රියාවලිය මේ ප්‍රතිවගත කරන මේ ක්‍රියාවලිය විශාල ප්‍රමාණයකින් පමා වීම හේතුවෙන් පමණක්ම අමතර හිඟ පොලිය විදියට රුපියල් ඩොලර් බිලියන 1.7ක් අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසාම තමයි අපි නිතරම කිව්වේ අපි පහ පොළොවේ යථාර්ථයේ දකිමින් මේ වැඩ කටයුත්තට එන්නේ. අපි විකල්ප ඩෙට් සස්ටේනබිලිටි ඇනලිසිස් එකක් ගැන සාකච්ඡා කරලා අපි හැදෙනවා කියන කිව්වේ. අපි කිව්වේ නෑ බලහත්කාරයෙන් IMF එකට ඒක ඔබවන්න යනවා කියන එක. අපි ඒක සාකච්ඡා කරනවා, හදනවා, තවත් කාරණා ගණනාවක් කිව්වා. මොකද යම් කේබල් කිරීමේ නෙගෝෂියේෂන් ටේබල් එකකදී එක පාර්ශවයකට ඕනා සියල්ලම කරන්න බෑ. එමන අපි මේ නෙගෝෂියේෂන් එකෙන් අයින් වෙන්න ඕනේ. අපි කිව්වනේ ඒක අයින් වෙන්නේ නැහැ. හැබැයි අපි සාකච්ඡා කරනවා. ඒ ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා. මුත් මම මතු කරන්න ඕන කාරණේ තමයි මේ නෙගෝෂියේෂන් උත් පහුගිය අවුරුදු දෙකමාර ඇතුලේ පමා කිරීම නිසා අනවශ්‍ය පොලි ප්‍රමාණයක් අපිට ගෙවන්න සිද්ධ වුණා. ඒත් එක්කම මේ ස්ථායිකරණ වැඩසටහනදී අපිට වැදගත් වෙන කාරණයක් උනේ සමාජයේ ස්ථායිකරණය. මේ රට ගොඩ ගන්නකොට ආයෝජක විශ්වාසය අපි දැන් දිනාගත්තා දේශීය විදේශීය. ඒත් එක්කම රටේ ඉන්න ශ්‍රම බලකාය මේ නිෂ්පාදන ප්‍රවාහයට එකතු කර ගන්නට ඕනේ. ඒක වේගයෙන් ගෙනෙන්න ඕනේ. හැබැයි අපි කවුරුත් දන්නවා රටේ ජනගහනයේ භාගයකට වඩා සහන ආධාර ඉල්ලන මට්ටමක ඉන්නේ ඔවුන්ගේ ආර්ථිකය බිඳ වට්ටලා ඔවුන් උසලා පොළේ ගහපු තත්වයක්. එහෙනම් එකවර ඔවුන්ට අවස්ථාවක් නිර්මාණය කරන ගමන්ම ඔවුන්ට යම් ආකාරයක සහන ආධාර සැපීමක් ඔවුන් එතනින් උඩට උස්සා තැබීමක් අවශ්‍ය කරනවා. අන්න ඒ නිසා තමයි අපි දැනට ක්‍රියාත්මක වෙමින් තියෙන සහන ආධාර වලටත් වඩා එහාට යමින් විශේෂයෙන් සමහර ක්ෂේත්‍රවල නිෂ්පාදන පිරිවැය අවම කරගැනීමේ චේතනාවෙන් ගොවියන්ට, ධීවරයන්ට ඒ
ක්ෂේත්‍රයේ නිෂ්පාදන පිරිවැය අවම කර ගැනීමේ සහනාධාරත් ඒ වගේම අන්ත දිලිඳුභාවයෙන් ඒ වගේම තවත් ආකාරයකට ලෙඩ රෝග වලට බාධ වෙලා ඉන්න අයට ඒ සහනාධාර වැඩි කරන්න ක්‍රියාමාර්ග අපි ගත්තේ. ඒ වගේම පාසල් යන දුවා දරුවන් වෙනුවෙන් ඉදන්න අධ්‍යාපන උපකරණ වලට යන බෑය බර දැරීම සඳහා විශේෂ දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබන කණ්ඩායම් වල ඉන්න ඒ පාසල් යන වයසේ ඉන්න දරුවන් වෙනුවෙන් රුපියල් 6000ක දීමනාවක් දෙන්නත් අපි යෝජනා කරලා තියෙන ඒ කාරණේ නිසා. මොකද අපිට අවශ්‍ය කරනවා හුදෙක් හැමදාම ආධාර මත ජීවත් වෙන ජනතාවක් වෙනුවට සැබෑලෙසම සවිබල ගැන්වුණු ආර්ථික අවස්ථාවන් ලබාගත්තු ජන කොට්ටාසයක් නිර්මාණය කරන්න මෙන්න මේ සහභාගීත්ව ආර්ථික කළමනාකරණයක් කරන්න. ඒ වගේම අපි අමතක නොකළ යුතු කාරණේ තමයි ලංකාවේ කාන්තාවන්ගේ ශ්‍රම බලකාය. කාන්තා ජනගහණය වැඩි ප්‍රමාණයක් වුණාට ශ්‍රම බලකායට තිනේ 30%කට වඩා අඩු ප්‍රමාණයක්. ඉන්නේ කාන්තාවගේ ශ්‍රම බලකාය විධිමත්ව සවිබල ගන්නමින් අපේ වැඩපිළිවෙළට ඇතුළත් කිරීමක් මේ සවිබල ගැන්වීමේ අපි යෝජනා කරලා තියෙනවා. ඒකේ මූලික පියවරක් විදිහට තමයි අපි අර සුරකුම් ආර්ථිකයක් ආපේ ආර්ථිකය ඇතුළේ කොටසක් විදිහට පිළිගන්නවා කියන කාරණයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම අපේ වැඩපිළිවෙළ 2025 අයවැය ඇතුලේ ජාතික ජනබලවේගයේ වැඩපිළිවෙලදී ඊළඟට අපිට පියවරෙන් පියවර අවධානය යොමු කරන්න තියෙන ශේත්‍ර ගණනාවක් තියෙනවා. ප්‍රමුඛතා 90 ඒ ශේත්‍ර හඳුනාගෙන වැඩ කටයුතු කරනවා. ඒකෙන් අපි කවුරුත් දන්නවා කෘෂිකර්මාන්තයේ අපේ ජනතාවගේ මේ ශිෂ්ටාචාරයත් එක්ක ගැට ගැහිලා තියෙනවා. ඒ වගේම සැලකිය යුතු විභවතාවයක් තියෙනවා. නමුත් අනිත් පැත්තෙන් අපිට යම් සීමා කිරීම ප්‍රමාණයකුත් තියෙනවා ඊඩම් සහ අනිකුත් දේවල් ඇතුළුව. ඒ නිසා අපේ විශේෂ අවධානයක් යොමු කරනවා නවීකරණය වූ කෘෂිකර්මාන්තයක් නවීන කෘෂිකර්මාන්තයක් කොහොමද ලංකාව ඇතුළේ ස්ථාපිත කරන්නේ. ඒ වගේ මේ කෘෂිකර්මාන්ත ක්‍රියාවලිය ඇතුළේ හුදෙක්ම ප්‍රාථමික භාණ්ඩ නිෂ්පාදනය සහ පරිභෝජනය කිරීම හා අපනයනය කිරීම වෙනුවට ඒ භාණ්ඩ වල සැපයුම් දාමය වටිනාකම් එකතු කිරීමේ දාමය පුළුල් කරලා වටිනාකම් එකතු කරන භාණ්ඩ සේවා නිෂ්පාදනය කිරීමේ වැඩ කටයුතු අපි අත ගහලා තියෙනවා. මේ ඒ වගේ මේවට එකින් එක උදව් උපකාර කරන අපේ වැඩපිළිවෙල ඇතුලේ තියෙන ඒ අංශ එකින් එක අරන් බලපුවම ඒවා හුදෙකලා අංශ නෙමෙයි. එකක් මත එකක් ගැට ගැහුණු අංශ. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය හා සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත ධීවර කර්මාන්ත වැනි කටයුතු ඉදිරිපත් දියුණු කිරීමේ කාර්යයේදී අපිට ඒ සඳහා උදව් දීමට සවිබල ගැන්වීමට තවත් ශේත්‍ර දෙකක් අපි යෝජනා කරලා තිනවා. එකක් තමයි විශේෂයෙන්ම පර්යේෂණ සංවර්ධන පර්යේෂණ සංවර්ධන කටයුතු. මොකද ඒ ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම නව විභවතාවයන් අපිට හොයන්නට වෙනවා. සාම්ප්‍රදායික ආකාරයටම භාණ්ඩ සේවා නිෂ්පාදනය කිරීම ඒ සාම්ප්‍රදායික වෙළඳපොළවල් වලට යනවා වෙනුවට අපිට ඉන් එහා ගිය භාණ්ඩ සේවා නිෂ්පාදනය කරන්න වෙනවා. අලුත් දේවල් හොයන්නට වෙනවා. නව නිපොයුම් නිෂ්පාදනය කරන්න වෙනවා. ඒවා ආවට ගියාට හිතේ ඉවට කරන්න බැරි බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා අපි ඒ පර්යේෂණ හරා නව වෙළඳපොළවල් හොයා ගැනීම නව භාණ්ඩ නිෂ්පාදනය කිරීමට ප්‍රමුඛතාවයක් ලබා දෙනවා. ඒ වගේම ඩිජිටල් කරණේ ඉතාමත්ම වැදගත් වෙන කාරණයක්. ඒක භාණ්ඩ සේවා නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේ වැඩි කිරීම එක පැත්තකින් සිදු කරනවා. ඒ වගේම ඩිජිටල් කරණය හරහා ඩිජිටල් කරණය එක්ක ගැට ගැහිලා තිබිච්ච තොරතුරු තාක්ෂණය සහ IT ශේත්‍රය ITN IT Allied Services කියලා විනත් කර්මාන්තයකුත් නිර්මාණය වෙනවා. හැබැයි මේ ඩිජිටල් කරණය හරහා අපිට පුළුවන් මුළු ලංකාවේම නිෂ්පාදන ක්‍රියාවලියත් ආණ්ඩුකරණය ඇතුළේ කාර්යක්ෂමතාවයේ ඉහළට ඔසවන්න. ඒ අර්ථයෙන් තමයි වෙනම අමාත්‍යාංශයකුත් මේ ඩිජිටල් කරණය සඳහා අපි යෝජනා කරලා තියෙන්නේ. ඒ වගේම අපේ රටේ පිහිටීම 90 නාවික ශේත්‍ර නාවික සේවාවන් වෙළඳාමට විශාල විභවයක් තියෙනවා. ඒ සඳහාත් අපේ විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය කරනවා විශේෂයෙන් මේ කටයුතු ඇතුළේ විශේෂ යෝජනාවක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. මේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා. ඒ හුදෙක්ම ආර්ථික ක්‍රියාවලිය යන ගමන්ම සිදුවෙන දෙයක්. මොකද අපිට අවශ්‍ය කරනවා මේ සියලු සිද්ධවීම් වර්ධනයන් එක හා සමානව ඉහළට එසවෙන්නට. ඒ වගේම තමයි රට ඇතුළේම කලිනු සඳහන් කළ ආදායම් බෙදී යාමේ විෂමතාවයේ පිළිබඳ ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයට අපි උත්තර හොයන්නට ඕනේ. අද සමහර ශේත්‍ර කර්මාන්තරම් බලපුවාම ඒ කර්මාන්ත ඇතුළේ අපි වාද විවාද කරාට ඔවුන්ට එතනින් ලැබෙන වැටුප උපරිමයට ගෙනිච්චත් ඉන් එහා ඔවුන්ට හොඳ ජීවිතයක් අතපත් කරගන්න බැරි වෙනවා.
දැම් අපි ගත්තොත් උදාහරණයක් විදිහට වැවිලි කර්මාන්ත ශේස්ත්‍රයේ වැටුප 1700ද 2000ද 1300ද කියන වාදයට ගියත් ඔවුන්ට 2000කට 1700ට වැඩි කළත් මේ තියෙන ආර්ථික යථාර්ථයන් ඇතුලේ 1700කින් හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා අපිටින් එහාට යන්න වෙනවා මේ ආදායම් බෙදියාමේ විෂමතාවය කරන්න කොහොමද? ඒක අපි කවදාවත් දන්නවා නීති අනපනත් මගින් කරන්න බෑ. ඒ වැඩේ කරන්නන් රටේ නිෂ්පාදන ඵලදායිතාවේ වැඩි කරන්නට ඕනේ. ඒ කටයුත්තට අපි අනිවාර්යයෙන්ම මැදිහත් වෙනවා. ඒ වගේම සමාජ සවිබල ගැන්වීම රට ඇතුලේ සාමය ස්ථාපිත කර ගැනීමත් මේ ආර්ථික ක්‍රියාවලියට ඉතාමත්ම වැදගත් වෙනවා. ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වෙන මහජනතාවට දැනෙන්න ඕනේ අපි මේ ආර්ථික ක්‍රියාවලිය ඇතුලේ ඇත්තටම පංගුකාරයෝ. අපි ජනනය කරන වටිනාකමෙන් අපිට සාධාරණ ප්‍රතිලාභයක් එනවා කියන කාරණය. ඒ ප්‍රතිලාභය උන්ට එන්නේ නැත්නම් ඒ විශ්වාසය උන්ට ඇති වෙන්නේ නැත්නම් ඇත්තටම මේ ආර්ථික ක්‍රියාවලිය අපිට ඉදිරියට අරගෙන යන්න බෑ. ඒ සඳහා අපිට අනිවාර්යයෙන්ම මේ වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම සාම්ප්‍රදායික නිෂ්පාදන සබඳතා වෙනුවට අපි යෝජනා කරනවා මේ තාක්ෂණියත් යොදාගෙන නිෂ්පාදකයා ආයෝජකයා සේවකයා වගේම අමුද්‍රව්‍ය සපයන්නා කලින් සඳහන් කරපු ගරු කතානායකතුමනි මේ ගෝලීය සැපවීම දාමින වටිනාකම් එකතු කිරීමේ දාමය ඇතුලේ වඩාත් හොඳ නිෂ්පාදන සම්බන්ධතාවයන් අපි ස්ථාපිත කරන්න යෝජනා කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්න ගැටලු සහිත වෙළඳපළක් ඇතුලේ සිද්ධ වෙන දේ තමයි තොරතුරු දෙන්නේ 3 දෙනෙක් අතේ තියාගෙන වෙළඳපළ ඇතුලෙන් අති අනවශ්‍ය ප්‍රතිලාභ ලබා ගන්නා ඒකාධිකාරී තත්ත්වයන් නිර්මාණය කරලා තියෙනවා. ගොඩාක් දුරට අපි බලපුවම මේ වංචා දූෂණ සම්බන්ධයෙන් ඇතිවෙච්ච චෝදනාත් ගැටළු සහිත තැන්වලත් හරියට හොයාගෙන ගියාම දෙන්නේ 3 දෙනෙක් අතේ පොදුවේ මහජනතාව සතුව තිබිය යුතු තොරතුරු දෙන්නේ 3 දෙනෙක් අතේ තියාගෙන අපි ඒකට සාමාන්‍යයෙන් කියනවා ඉන්ෆර්මේෂන් ඇසමෙට්‍රි කියලා. මෙන්න මේ තත්ත්වය පාවිච්චි කිරීමෙන් තමයි ගොඩාක් අය මේ ධනෙ ගොඩගසාගෙන තියෙන්නේ. ඉතින් අපි යෝජනා කරනවා ඉන් එහාට යන වඩාත්ම පාරදෘශ්‍ය හොඳ නිෂ්පාදන සම්බන්ධතාවයක් තිබුණොත් අපි විශ්වාස කරනවා මිනිස්සු ඇත්තටම වැඩ කරන්න කැමති මේ රටේ නිෂ්පාදනයේ අපිට ඉහළට ඔසවා ගන්නට පුළුවන් කියලා. ඒ මැදිහත් වීම අපි කරන්න යෝජනා කරනවා. ඒ වගේම රාජ්‍යයේ රාජ්‍ය මූල කළමනාකරණයේ පාරදෘශ්‍යභාවය හා වගවීම අපි අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළා වගේම. ඒ වගේම ලෝකයේත් එක ගැට ගැහිලා ඉදිරියට යන ගමනේදී අපේ සාම්ප්‍රදායික තත්ත්වයට එහා ගිය ප්‍රවේශයකයි අපි යෝජනා කරන්නේ. ඒක තමයි හවුල්කාරීත්වය සහභාගීත්වය සහ සහයෝගී අනුව තමයි වැඩ කටයුතු කරන්න වෙන්නේ. ඒක ජාතික වශයෙන්ුත් ජාත්‍යන්තර වශයෙන්ුත් අපිට ඒ ආකාරයට වැඩ කටයුතු සිදු කරන්න වෙනවා. ඒ වගේම ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය ඇතුලේ ආයෝජන කැඳවීමේදී ඍජු විදේශීය ආයෝජන වලට විශේෂ ඉඩකඩක් අපිට අවශ්‍ය කරනවා. ඒ නිසා ව්‍යාපාරිකයන්ගේ විශ්වාසය දැන් අපි තහවුරු කරලා තියෙනවා. ඒකෙන් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔවුන්ට ව්‍යාපාරික කටයුත්ත නිෂ්පාදන වැඩි කිරීමේ කටයුත්ත පහසුවෙන් සැකෙන් තොරකින් බයකින් තොරව කරගෙන යෑමේ පහසුකම නිර්මාණය කිරීමටත් අපි වැඩ කටයුතු යෝජනා කරලා තියෙනවා. ඒ වගේම රටේ පොලි අනුපාතය මේ ස්ථායීකරණය කිරීමේදී ඔබට මතක ඇති මහමැතිවරණයට කලින් රට ඇතුලේ නිර්මාණය වුණා තම් අදහසක් ඉදිරිපත් කරා ද්වේෂ සහගත සහ වැරදි අදහසක් ඉදිරිපත් කරා ජාතික ජන බලවේගයේ බලයට පත් වුණාට පස්සේ රට අසාර්ථක වෙනවා බිඳ වැටෙනවා විදේශ විනිමය අනුපාතයේ 400ට 500ට යනවා මේ බිඳ වැටීම සිද්ධ වෙනවා කියලා. එහි ප්‍රධානම සාධකයක් වන්නේ පොලි අනුපාතය. නමුත් මේ වෙනකොට මේ කෙටි කාලයේ ඇතුළතදී අපට දකින්නට පුළුවන් ඒ නිවැරදි මූල්‍ය කළමනා කරන ප්‍රතිපත්තියත් ඒ මැදිවත් වීමත් හරහා ක්‍රමිකව මේ ස්ථාවර වෙමින් තියෙනවා පොලි අනුපාතයේ ඇතුළුව මූල්‍ය වෙළඳපළේ ස්ථාවරත්වය. ඒ වගේම විශේෂ අවධානයක් මේ ස්ථාවරත්වයේ සම්බන්ධයෙන් මතු කරන්නට ඕනේ. අපි කවුරුත් දන්නවා මම කලින් සඳහන් කළ කාරණේ කරු කතානායකතුමනි රටේ නිෂ්පාදනය සැබෑ වර්ධන වේගය ක්‍රමයෙන් අඩුවෙලා ආවා. ඒ අඩුවෙලා ඇවිල්ලා අවසානයේදී ඍණ වෘද්ධි අනුපාතයකට ගියේ 2024 ආර්ථික වර්ධනයේ පුරෝකථනය කරලා තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ලෝක බැංකුවත් ආණ්ඩුවත්
සියයට දෙකත් තුනත් අතර ප්‍රමාණයකට අවසාන දීක දෙකයි දෙසම දෙකකට තමයි යෝජනා වෙලා තිබුණේ. අපි ජනාධිපතිවරණයෙන් පස්සේ ඒ තාවකාලික භාරකාර ආණ්ඩුව යටතේ තියෙද්දිත් ඒ පුරෝකථනයෙන්මයි තිබුණේ. ඒ කාර්තු වශයෙන් ආර්ථික වර්ධනය තිබුණා. හැබැයි මාසයක් එකහමාරක් යනකොට ගරු මහාචාර්ය අනිල් ජයන්ත මහතා ඔබතුමාට තව විනාඩියක කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. සභානායකතුමා කරු කතානායකතුමනි, එතුමාට තව විනාඩි 5ක් අපි ආණ්ඩු පක්ෂයේ ලෑවෙන් ලබා දෙන්න තීන්දුව කරලා තිබුණා. නලින්ද මහතුමා වෙනුවෙන් මම දන්නුනේ. මම සඳහන් ගරු කතානායකතුමනි, මම සඳහන් කරමින් හිටියේ සමහර ආර්ථිකයේ දේවල් අංක ගණිතය අනුවම සිද්ධ වෙන්නේ නැහැ. එකයි දෙකයි එකතු කරපුවම තුනයි කියන විදිහ නෙමෙයි. ආර්ථිකයේ දේශපාලනයේ සමාජයත් එක්ක එකට එකතු වෙලා යන සමාජ විද්‍යාවක්. ඒ නිසාම තමයි අපි ආණ්ඩු බලය අරගෙන මාස එකහමාරක් වැනි කාලයක් ඇතුළතදී විශේෂයෙන්ම ලෝක බැංකුව ඔවුන්ගේ පුරෝකථන අනුව ඉදිරිපත් කළා 2024 ආර්ථික වෘද්ධිය 4% ඉක්මවා යෑමේ හැකියාවක් තියෙනවා කියන කාරණය. ඒක නිකම්ම කිව්ව එකක් නෙමෙයි. මෙන්න මේ තියෙන තත්ත්වයන් සැලකිලිට භාජනය කරලා මතු කරපු කාරණයක්. ඒ වගේම හොඳයි, මම පැහැදිලි කරමින් ආවේ අපේ මේ කෙටි කාලය ඇතුළේ ආර්ථික සංවර්ධනයක් අත්පත් කරගත්තාය විශාල ඉලක්කයන් ජයග්‍රහණය කරයි කියන කාරණේ නෙමෙයි. ඒක වැරදවල වටහා ගන්න එපා. ඔබට විවිධ අර්ථකථන තියෙන පුළුවන්, ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මම කියුවේ මේ ස්ථාවර භාවය සමාජය ඇතුළේ පෙනෙනවා, ආයෝජකයෝ දකිනවා, ජාත්‍යන්තර සංවිධාන දකිනවා. ඒ වගේම කවුරුත් විශේෂයෙන් විරුද්ධ කණ්ඩායම බලාපොරොත්තු වුණා කොළඹ කොටස් වෙළඳපළ බිඳ වැටේවි ආයෝජකයෝ පැනලා දුවයි කියලා. හැබැයි මේ වෙනකොට ක්‍රමයෙන් කොළඹ කොටස් වෙළඳපළත් ස්ථාවර වෙමින් ඒ ආයෝජන ඉදිරියට එමින් තියෙනවා. ඒ වගේම අපි දැඩි විශ්වාසයෙන් කියනවා මේ වර්ෂය අවසාන වෙනකොට අපිට විදේශීය ආයෝජන කැඳවීම, ඒ වගේ මේ නිෂ්පාදන කටයුත්ත ඉදිරියට අරගෙන යාමට ඒ ජාත්‍යන්තර සහතිකකරණ ඉතාමත් වැදගත් වෙනවා. ණය ශ්‍රේණිගත කිරීම වලදී අපි කවුරුද දන්න අවසානයේදී ලංකාව බුන්වත්ය කියන තැනට ඒ ණයගත ණය ශ්‍රේණිගත කිරීම ආවා. නමුත් දැන් ක්‍රමිකව ඒ ණය ශ්‍රේණිගත කිරීම වල පිබිදීමක් වෙන විතර අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. මේ වර්ෂය අවසාන වෙනකොට ඒ බුන්නත් භාවය අයින් කරගෙන ඉදිරි විශේෂයෙන්ම 2025 වර්ෂයේදී අපිට හැකියාව ලැබේවි කියලා මෙන්න මේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම වලින් අපේ ශ්‍රේණිගත කිරීම ක්‍රමිකව ඉදිරියට අරගෙන එන්න. ඒ නිසා තමයි මම කිව්වේ ස්ථායීකරණයෙන් සියල්ල සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අපි පැහැදිලිව සඳහන් කරන්න ඕනේ අපේ මූලික අරමුණ වෙච්ච අපිට විශේෂයෙන්ම මේ අර්බුදෙන් ගොඩ යන්න බෑ කියලා රට ඇතුළේ විශ්ව අවිශ්වාසයක් හදලා අපේ න්‍යාය පත්‍රයට වෙන න්‍යාය පත්‍රයක් හදලා අපි කිව්ව නැති දේවල් බොරු විදියට ප්‍රකාශ කරලා වෙන පැත්තකට ගෙනියන්න උත්සාහ කළාට අපිට හැකියාව ලැබුණා. විශේෂයෙන් මා ජාතික ජනබලයේ වැඩ කරන්නේ කණ්ඩායමක් විදියට අපේ න්‍යාය පත්‍රයට අනුව ඒ වැඩ කටයුත්ත ඉෂ්ට කරන්න ඒ ස්ථායීකරණයේ මූලික පදනම දැන් දාලා අවසානයි. ඒ නිසා දෙවැනි අභියෝගයේ මම කලින් සඳහන් කරා වගේ අපේ ආර්ථික ප්‍රතිපත්තියේ ගමන් මාර්ගය අනුව අපිට සියලුම දේවල් 2025 අයවැයට ඇතුළත් කරන්න බෑ. නමුත් 2025 අයවැය ඇතුළතදී ඔබට දකින්න ලැබේවි ජාතික ජනබලවේගය ඉදිරිපත් කරපු පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන තේමාව යටතේ මේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙලේ අංගෝපාංග කොහොමද මුදල් බවට හැරවෙලා අයවැය ප්‍රකාශනය ඇතුළේ ඉදිරියට එන්නේ. ඒ නිසා මගේ ගරු කතානායකතුමනි, ව්‍යාද ආරම්භ කරමින් අදහස් දැක්වීමේදී මම මේ මූලික අදහස් දැක්වීම අවසාන කරන්න කැමති මෙන්න මේ ආකාරයට. මොකද කලබල දැන් නොවි ඉතාමත්ම සාවධානව මේ යන ගමන් මාර්ගයේ අපේ මේ මොහොතේදී තියෙන ප්‍රවිෂ්ඨය තමයි හිමින් නමුත් තාම තිරසාර ලෙස slowly but steadily we are progressing. ඒ අනුව අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මේ වැඩ කටයුත්ත අපිට කිරීමේ හැකියාව, ඒ සම්බන්ධතාවය, මේ ජාතික ජනබලවේගයේ කණ්ඩායම
ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම මගේ අදහස් දැක්වීමේදී පෙන්නවා රටක් ගොඩ යනකොට වී ආයෝජකයෝ ජාත්‍යන්තර ආයෝජකයන් ජාත්‍යන්තර සංවිධාන මේ වෙනකොට ඔවුන්ගේ සහයෝගය එකඟතාවයේ දෑත් දිගු කිරීම සිද්ධ වෙමින් තියෙනවා. ඒ නිසා මම ආරාධනා කරනවා යෝජනා කරනවා විශේෂයෙන් විපක්ෂයේ නියෝජනය කරන ඒ පක්ෂ කණ්ඩායම වලට අයටත් මොකද මේ වැඩ කටයුතු අපි එකට එකතු වෙලා මේ ගමන යමු. මොකද අපේ රට මේ මොහොත තියෙන්නේ ලෝකය තාක්ෂණයෙන් ඉතා ඈතට ගිය තැනක විශාල ජයග්‍රහණ අත්පත් කරගනිමින් තීන්දු තීරණ ගන්නේ කෘත්‍රිම බුද්ධිය හරහා මිනිසුන්ගේ ජීවිත ඉතාමත් සැපවත් මට්ටමක තියෙන තැනක අපිට එහෙම යන්න බැරි જાතියක් නෙමේ. අපිට විශාල අපේ තියෙන සම්පත් ප්‍රමාණය අනුව අපිට එහෙම යන්න හැකියාව දක්ෂතාවයේ තියෙනවා, විශාල මානව සම්පතක් තියෙනවා. නමුත් අපේ මේ දේශපාලන ක්‍රමවේදයේ ඇතුලේ අපිව ගෙනල්ලා හිර කරලා අගාධයකට වට්ටපු ආර්ථිකයකට තිබුණේ, බිඳ වට්ටපු ආර්ථිකයකට තිබුණේ. දැන් අපි මේ සියලු අතීතය අමතක කරමු. දැන් අපිට අභියෝගය වන්නේ මනුෂ්‍යත්වයට ගැලපෙන හොඳ ආර්ථිකයක් හදාගන්න එක, ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථිකයක් හදාගන්න වේද. ඒ වගේම වඩාත්ම ප්‍රායෝගික ප්‍රවිෂ්ඨයකින් මේ කටයුතු සියල්ල සැලකිලට භාජනය කරලා ලාංකීය තත්ත්වයක්, දේශීය තත්ත්වයක්, ජාත්‍යන්තර තත්ත්වයක් තව අවුරුදු 10කින් 20කින් ලෝකයේ කොහෙද තියෙන්නේ කියන තත්ත්වයක් කළමනාකරණය කරලා වැඩ කටයුතු කරන්න ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල තියෙනවා. ඒ වාද විවාද කරන්න දේවල් තියෙනවා නම්, දේශපාලන කාරණා තියෙනවා නම් අපි ඉතාමත්ම කැමති විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඒ ඉදිරිපත් කරන්න. එහෙම නැතුව මේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම හෝ නිකන් අනවශ්‍ය තත්ත්වයේ දේවල් නිර්මාණය කරගන්නවට වඩා අපි අලුත් ප්‍රවේශයකට යමුයි කියලා යෝජනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. ගරු කතානායකතුමනි, බොහොමත්ම ස්තුතියි.